දැක්කම හිතුනේ එක දෙයක් තමයි අපේ song එකට ඔයගොල්ලෝ dance කරාම අපිට හිතුණා මේ අපි කරපු song එක ආයෙ revise කරලා කරන්න පුළුවන්ද කියලා. අපේ movie එක කම්බිලි ගැන කතා කරොත් කම්බිලි ඇත්තටම ඔයගොල්ලෝ වෙනුවෙන් කරපු film එකක්. youth එක target කරලා කරපු film එකක්. ඉතින් අපිට ස්ලිට් එකෙන් ඉන්වයිට් කරලා තිබ්බා SGT තරු ටික ඉන්නවා යාලත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් අපි හරි ආසාවෙන් ආවා කම්බිලි අපි අද ආවා යාලත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයාලට පුළුවන් ෆිල්ම් එක බලන්න කොහොමද කියලා කියන්න අපිට. ඉතින් මම ඔයාලා හැමෝටම විෂ් කරනවා ඔයාලගේ ජීවිතයේ ගෙවන ලස්සනම කාලේ සතුටින් ආදරෙන් හිනා වෙලා ඉන්න. චරිත දෙක නෙත්මි අක්කයි අමිලායි අයියයි. ඉතින් අපි බලමු ඒගොල්ලන්ගෙන් අහලා අද කොහොමද මේ ස්ලිට් එකට ඇවිල්ලා අපේ SGT තරුත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ ගත්ත අත්දැකීම් මොන වගේද, ඒගොල්ලෝ ගැන ඒගොල්ලන්ගේ හිතේ SGT ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ කියලා අපි ඒගොල්ලන්ගෙන් අහලා බලමු. අමිලායි මොකද හිතෙන්නේ අද දවස ගැන? Good evening everyone. ඇත්තටම මේ දැක්කම හිතුණේ එක දෙයක් තමයි අපේ song එකට ඔයගොල්ලෝ dance කරාම අපිට හිතුණා මේ අපි කරපු song එක ආයෙ revise කරලා කරන්න පුළුවන්ද කියලා. ඒ තරම් ලස්සනට dance කරා ඔක්කොම. ඉතින් සතුටේ ඔයගොල්ලොත් එක්ක අද එකතු වෙන්න ලැබිච්ච එක. මම දැන් මේක ඔයගොල්ලෝ අපේ movie එක කම්බිලි ගැන කතා කරොත් කම්බිලි ඇත්තටම ඔයගොල්ලෝ වෙනුවෙන් කරපු film එකක්.
යුත් එක ටාගට් කරලා කරපු ෆිල්ම් එකක්. ඉතින් ඔයගොල්ලන්ට ආරාධනා කරනවා මාළුවේ ස්කයිලයිට් එකේ තියෙනවා මූවි එක. පුළුවන් වෙලාවට ඔයගොල්ලෝ ගිහලා බලන්න. මම හිතනවා ඔයගොල්ලෝ බැලුවොත් ආයි ආයි බලයි ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න කියලා. මං යමු වෙන කැමති රොෂන් ලක්ක දිහාට. ඉතින් අක්කේ මොකද හිතෙන්නේ අද ස්ලිට් එක ගැන? ස්ලිට් එකේ ළමයි ගැන මොකද හිතෙන්නේ? ඒත් එක්කම ඔයත් එක්ක දැන් ඩාන්ස් කරේ අපේ ස්ලිට් එකේ ඉන්න තරු ටික. SGT කියන්නේ ස්ලිට් එකේ ඉන්න තරු තෝරගන්න වේදිකාව. ඉතින් ඒ වේදිකාව ගැන අක්කට මොකද හිතෙන්නේ? හලෝ හලෝ කොහොමද ළමයි? ඉතින් අපිට ස්ලිට් එකෙන් ඉන්වයිට් කරලා තිබ්බා. SGT තරු ටික ඉන්නවා යාලත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් අපි හරි ආසාවෙන් ආවා. ඇත්තටම ගොඩක් ටැලන්ට් අපි ගර්ල්ස් ටිකගේ ඩාන්ස් එකක් දැක්කා. බොයි කෙනෙකුත් හිටියා, බොයිස් ටිකකුත් හිටියා. ඉතින් හරිම ලස්සනයි. මම හිතනවා ඔයාලගේ ලයිෆ් එකේ ලස්සනම කාලය තමයි මේ ගෙවෙන්නේ. ඉතින් අපි ඉගෙන ගන්න ගමන්ම අපි අපේ ටැලන්ට් මොනවද කියලා හඳුන ගන්න ඕනේ. ඒවා අපේ දක්ෂතා අපි වැඩි දියුණු කරගන්න. ඉතින් SGT කියන්නේ ඔයාලට තියෙන හොඳම තැනක් මම හිතනවා. ස්ලිට් ගොඩ් ටැලන්ට්. ඉතින් ඔයාලට පුළුවන් එදාට කවුද ඔයාලගේ තරු කියලා තෝරගන්න. ඉතින් කම්බිලි අපි අද ආව ඔයාලත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයාලට පුළුවන් ෆිල්ම් එක බලන්න කොහොමද කියලා කියන්න අපිට. ඉතින් මම ඔයාලා හැමෝටම විශ් කරනවා ඔයාලගේ ජීවිතයේ ගෙවන ලස්සනම කාලේ සතුටින් ආදරෙන් හිනා වෙලා ඉන්න. බේම ස්තුතිය කීතින් යක්කගේ ආදරණීය ප්‍රාර්ථනාවත් එක්ක මම ඔයගලන්ටත් මතක් කරනවා. අයියා යක්කා ඉන්න අලුත්ම මූවි එක තමයි කම්බිලි කියන්නේ. ඉතින් කම්බිලි කියන්නේ ගොඩක් හොඳ මූවි එකක් කියලා අපිට කට්ටිය බලපු කට්ටිය කියනවා. ඉතින් ඕගොල්ලන්ටත් මම මතක් කරනවා මේ මූවි එකේ මොකද වෙන්නේ කියලා. ගිහිල්ලා බලන්න, ඒක එන්ජොයි කරන්න. ඒත් එක්කම SGT 2024ත් එක්ක එකතු වෙන්න කියලාත් මම මතක් කරනවා. ඒත් එක්කම අපි උදේ ඉඳන් කිව්ව දෙයක් තමයි මේ පාර SGT එකේ විශේෂත්වය තමයි මේ පාර අපි ගොඩක් සර්ප්‍රයිසස් ගොඩක් එක්ක ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ විදිහට එක් සර්ප්‍රයිසස් වලින් එකක් තමයි අපි තෝරගෙන තියෙනවා කීප දෙනෙක්ව. SGT ටිකට්ස් ගොඩක් ගත්ත කීප දෙනෙක්ව අද මෙතනට එන්න කියලා අපි ඒගොල්ලන්ට ආරාධනා කරනවා. ඒගොල්ලෝ වෙනුවෙන් අපේ කම්බිලි මූවි එකේ කට්ටිය සර්ප්‍රයිස් එකක් සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ මොකද්ද කියලා බලමු අපි. දැන් මම ආරාධනා කරනවා ඒ වෙනුවෙන් අපේ ඉංජිනියරින් ෆැකල්ටි එකේ ස්ටුඩන්ට් කමියුනිටිගේ ප්‍රෙසිඩන්ට් අසේල් වික්‍රමතිලක අයියාට ඒ නියමිත තෑගි පිරිනමන්න. ඒත් එක්කම මේ අද දිනයේ SGT 2024 ටිකට් පත්වලින් ත්‍යාග හිමි කරගත් සිසුන්ගේ නම් ලයිස්තුව තමයි මේ. අනුරාධ ගොඩමුන්න, හෙලිනි සේදරා, රිතික් ඩි සිල්වා, ලිතිර ජයවර්ධන, සඳුනි වික්‍රමසිංහ, මොනති ජයරත්න, ලක්ෂාන් විමුක්ති, හෂී වීරසිංහ, කාවින්ද බණ්ඩාර, හිසානි සාරංග ඇන් රොෂලි පෙරේරා. ඉතින් ඒගොල්ලන්ට හිමි ඒ විශේෂ ත්‍යාග ලබා ගන්න පුළුවන් මේ අවස්ථාවේදී. ඉතින් අපි උදේ ඉඳලා කිව්ව SGT එකත් එක්ක එකතුලා හිටියොත් ඕගොල්ලන්ට විශේෂ සර්ප්‍රයිසස් ගොඩක් ලෑස්ති කරලා තියෙනවා කියලා. ඒ විදිහට ටිකට් ගොඩක් ගත්ත කට්ටියට තමයි අද මේ විදිහට අපි ත්‍යාගි ලබා දෙන්නේ. රොෂෙල් අක්කයි අමිල අයියාගේ අතිනුයි. ඉතින් මම නැවතත් මතක් කරනවා මේ විශේෂ ත්‍යාගය ගැන. ටිකට් අද දවසේ SGT 2024 ග්‍රෑන්ඩ් ෆිනාලේ එකේ ටිකට්ස් හතර ගාන ගත්ත කට්ටියට තමයි මේ විදිහට ත්‍යාගි හිමි වුණේ. ඉතින් කම්බිලි මූවි එකේ රොෂෙල් අක්කගේ අමිල අයියාගේ සිග්නේචර් එක දාපු මූවි ටිකට්ස් තමයි මේ විදිහට ඒගොල්ලන්ට ත්‍යාගි විදිහට හම්බුනේ. ඉතින් ඔයාලට කියනවා ඔයාලට ත්‍යාගි හම්බුනේ නැති වුණා ගිහිල්ලා කම්බිලි මූවි එක බලන්න යන්න කියලා ආරාධනා කරන ගමන් මම බෙහෙම ස්තුතිවන්ත වෙනවා
රොෂෙල් ලක්කටයි අමිලායටයි. මේ සූදානම් ඉන්නවා හම්බෙලි මූවී එකේ ඉන්න ජනප්‍රිය ගීතයකට ඩාන්ස්රක් ඉදිරිපත් කරන්නට. Okay, baby, that's enough, baby.